කේස් ස්ටඩි එක එක්ස්ට්‍රැක්ට් කරන්න. මෙතන කියලා දෙනවා customers should be able to select a computer category. Alright. මේ මෙතන එක entity එකක් තියෙනවා, ඒක තමයි customer. එතකොට customer එකක් මේගොල්ලෝ system එකට අපි මේක save කරන්න ඕන කියලා දන්නවා. එතකොට මේ ටික highlight කරලා දෙනවා. Customer should be able to select a computer category. එතකොට customer මුලින්ම ආවොත් ඒගොල්ලන්ට පෙන්න ඕනේ මේ අර normally e-commerce එකකින් වගේ නෙවෙයි. මේ මෙතන normal අර සාමාන්‍ය අපි e-commerce එකට ගියොත් අපි පෙන්වන්නේ සාමාන්‍ය මොනවද මේ මොනවද ඒගොල්ල දින display කරනවා අපි ඒගොල්ල models අරව ඒ වගේනේ. හැබැයි මේගොල්ල මෙතන කියලා තියෙනවා එහෙම නෙවෙයි, මේක අපිට පෙන්වන්න ඕනේ මුලින්ම ආව computer categories only. එතකොට බලමු computer categories කීයක් තියෙනවද කියලා. එතන මෙතන දිනා computer category කියලා entity එක මේකත් highlight කරනවා. ඒක බලමු from the web page. Okay, the available categories now are desktop and net notebooks. මෙතන now are කියලා දිනවනේ. මේකත් මේකෙන් තමයි අපි දැනගන්න ඕනේ now are. ඒ කියන්නේ දැනට මෙච්චරයි තියෙන්නේ. එහෙනම් මොනවද වෙන්න ඕනේ? ඉස්සරහට දැනට දෙකයි තියෙන්නේ. ඉස්සරහට වෙන්න ඉඩ තියෙනවා. ඒකින් මීනින් ගන්න මොනවද දන්නවද? මේ දේවල් ටික මේකේ මේ කැටගරිස් ටික නිකන් හાર્ඩ්කෝඩ් කරලා තියෙන්න එපා කියලා කියනවා. ඒක ඒගොල්ලන්ට මැනේජ් කරන්න දෙන්න ඕනේ. ඒක තමයි මෙතනින් කියලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවද මේ හાર્ඩ්කෝඩ් කියලා කියන්නේ? කට්ටියට දන්නවද ඔක? උඩ මෙසේජ් කරලා තියෙනවද? ඒ කියන්නේ හાર્ඩ්කෝඩ් එකටයි මේ මැනේජබල් කියලා කියන එකටත් මොනවද තේරුම? දන්නේ අනිත් කට්ටියට නෑ. මම අහන්නේ මේකයි hardcode කියලා කියන එකට නැත්තම් අපි ඩයිනමික් කියලා කියනවා. ඕකට දෙකටම වෙනසක් තියෙන එක මොනවද? ඒක කියන්නේ මොනවද? hardcode කියලා කියන්නේ මොකටද? නැත්තම් මෙතනින් මම ඒ අර now a කියලා මේ highlight කරලා තියෙනවානේ. මෙතනින් ඒකට නිකන් කිව්වොත් මේක now a කියලා එන්නේ නැතුව නිකන් ඇවිල්ලා තිබුණොත් ඒක hardcode. ඒ කියන්නේ the available categories desktop and notebooks. ඉස්සරහට මොකුත් එන්න ඉඩ නැහැ. ඒක fixed. ඒගොල්ලෝ මේ දෙක විතරයි මේ use කරන්නේ. future purpose මොකුත් නැහැ. එතකොට මෙතන now a කියලා ආවොත් එතකොට මේකින් mean කරනවා මේක future purpose එකට හරිය නැත්තම් then ඒගොල්ලන්ට manage කරගන්න ඕනේ. මේකේ උදාහරණයක්ම මේක desktops කියලා. දැන් මෙතන ඒගොල්ලන්ට rename කරන්නව නැත්තම් ඕන දෙයක් database එකින් කරන්න ඕනේ. ඒක database එකෙන් save කරලා තියෙන්නත් ඕනේ. ඒක manageable වෙන්න ඕනේ. එතකොට front end එක දැන් අපි මොබයිල් ඇප් එකක් හදනවා කියනකොට මේක යූස් කරලා API එකක් හදලා ඒකින් මොබයිල් ඇප් එකක් හදනවා. එතකොට මේ categories ටික යන්න ඕනේ ඒ database එකකින් through තමයි යන්න ඕනේ. එහෙම නැතුව අපි මොබයිල් ඇප් එකක් හදනවා කියලා දැන් ඒකි අතන්ට ගිහිල්ලා මොනවද මේ drop down එකක් hardcode කරලා දාන්න මේ දෙමුත් ඒක වැඩ කර හරියන්නේ නැහැ. ඒකට තමයි ඒක තමයි මම මෙතනින් highlight කරලා තියෙන now a කියලා කියන එක සාමාන්‍යයෙන් මෙහි වෙන්නේ මොනවද මේක database එකට insert කරලා අපි manage කරලා තියාගන්න ඕන කියලා වචනයක් තමයි ඕක mean කරන්නේ. right. එතකොට අපි මෙතනින් table දෙකක් මේ extract කරලා දිනවා. එක තමයි customers, අනිත් එක computer category. okay. එතකොට මේක දෙකක් හරි. each category has different computer series අන්න right. මෙන්න මෙතනින් කියලා කියනවා එක දෙක category desktops notebook කියලා තියෙනවානේ. ඊළඟට the main desktops කියන එකට එන්න ඉඩ තියෙනවා. මම මේක මෙහෙම පැහැදිලි කරන්න. alright. දැන් මේක බලන්න මේක
මුලින්ම කියොත් මේගොල්ලෝ කියන මේ මෙතනින් පෙන්නන්න ඕනේ කැටගරිස් ටික. මේ නෝට්බුක් මේ ඩෙස්ක්ටොප් එක තු මේ ඩෙස්ක්ටොප් එකට තියෙන්න පුළුවන් කීයද? මේකට end ඉඩ තියෙනවා series කියලා. ඔකට කියනවා. මෙන්න මෙතන කියලා තියෙනවා series එකකින් යට ඉන්න පුළුවන්. ඒක තවස් multiple series end ඉඩ තියෙනවා. මේක කොහොමද වෙන්නේ? මේක foreign key වෙන්නේ. එතකොට මේ ඩෙස්ක්ටොප් එක ගන්නකොට ඒ කියන්නේ ඩෙස්ක්ටොප් එක insert කරනවා අපි. එතකොට මේකට ID එකක් තියෙනවා කියන්නේ 1 කියලා. මේ series එක අපි මම insert කරනකොට ඒ කියන්නේ මේ series එක create කරනකොට මෙතනින් කියනවනේ මේකේ මේ මොනවද desktop එකේ primary key එක මේකට ඇතුල් වෙනවා. ඒ කියන්නේ ඒක ගන්නකොට අනිවාර්යයෙන් මට category ID එකක් ඕනේ. ඕක තමයි අතන mean කරන්නේ. මේකට කියනවා relationship. මේක තමයි foreign key කියලා කියන්නේ. මෙච්චර දේ මම කියපු දෙයකින් කාට හරි මේ ඩවුට් එකක් තියෙනවද නැත්නම් මට තේරුම් නැති එහෙම සිද්ධියක් තියෙනවද කියන්නේ මම මෙතනින් පෙන්නුවා ෆොරින් කී එකක් කියලා කිව්වා ප්‍රයිමරි කී කියලා කිව්වා ඒකින් ඩවුට් එහෙම තියෙනවද no doubts okay ඒක බය වෙන්න එපා සමහර කට්ටිය බය වුණොත් ඒක බය වෙන්න එපා ඒක මාර ලේසි මේක මෙච්චර දැන් මෙතනින් ගොඩාක් තිබ්බට මේක මාර ඊසි වෙයි හරි දැන් මම ඒක තාම කෝඩ් කරන්න කියන්නේ පොඩ්ඩක් මේක හොල්ඩ් මම පෙන්නනවා කොහොමද අපි මේක තමයි ස්ටෝරබල් ඩේටාස් කියලා අපි කොහොමද ඒක ඐඩෙන්ටිෆයි කරන්නේ කියලා මේක තමයි සමහර කට්ටිය කියනවා මේක එන්ටිටි කියලා මොන මොනද එන්ටිටි එතකොට මේක බලන්නේ අර බිස්නස් ලොජික් එක තමයි බලන්නේ. හරි. ඊට පස්සේ අර සීරීස් කියලා දිනවනේ. එක කැටගරියක් තියෙනවා. ඔකට සීරීස් කියලා සීරීස් තියෙන්න පුළුවන්. මල්ටිපල් සීරීස් තියෙන පුළුවන් එක කැටගරියකට. ඊට පස්සේ මොනවද කියලා දෙන්නේ? we will available series මේ උදාහරණය කියලා දිනවා home premium key. එතකොට මේක කොහොමද එන්න ඕනේ දන්නවද? ඇත්තටම එක්කරම එන්න ඕනේ. ස්කේලින් එක පේනවද මට ඒක සාමාන්‍ය මෙහෙම තමයි එන්නේ ඇත්තටම මේක සාමාන්‍ය ඩෙස්ක්ටොප් එකක් මේක ඩෙස්ක්ටොප් කියලා කියන එක කැටගරි එකනේ මම මේක ස්ක්‍රීන් එකේ සාමාන්‍ය පෙන්නනවා කියලා දැන් අපි මේක බොරු එහෙම ඒගොල්ලෝ කියන්නේ අපි තමයි මේ අර මොනවද මේ ප්‍රැක්ටිස් එක අපි තියාගන්න ඕනේ ඊට පස්සේ මොඩල් කියලා දෙනවනේ එතකොට මොඩල් කොහොමද ලියන්නේ මුලින්ම වෙන්න ඕනේ මේක අර කැටගරි ඊට පස්සේ මේ කැටගරියට ඩෙස්ක්ටොප් කැටගරි හෝම් ප්‍රීමියම් සීරීස් එකට මොඩල් එතකොට මේකට අපි මේ සෝරි මොඩල් කොහොමද දෙන්නේ business exam notebook gamer okay. series from different models available under the selected series it is different models available
එතකොට මෙතන මේකත් මේකත් එන්ටිටි එකක් වෙනවා දිනවා සීරීස් කියනවා මේක තව එන්ටිටි එකක් අන්නක සිලෙක්ටඩ් සීරීස් ඔකේ මේ උදාහරණ කියලා දෙනවා හෝම් ප්‍රීමියම් ඒ සීරීස් එකට අදාළ මොඩල් එකක් එතකොට කොහොමද එන්නේ හෝම් ප්‍රීමියම් 2000 එතකොට ඇත්තටම මොඩල් එක මොනවද ඇත්තටම මොඩල් එක එන්නේ 2000 මොඩල් එක එතකොට ඒක අර ඉන්හෙරිට් වල යනකොට තමයි මොනවද මේ ලින්ක් වල යනකොට තමයි එහෙම එන්නේ එතකොට මේගොල්ලෝ මෙතනින් ඩෙස්ක්ටොප් කියලා දාලා නැහැ දැන් මම මේක ඔබට පැහැදිලි කරන්න තමයි මෙහෙම දෙන්නේ එතකොට ඔයාලා බටක් ගාලා බලන්න පුළුවන් මේ ඩෙස්ක්ටොප් කැටගරි එකකින් හෝම් ප්‍රීමියම් සීරීස් එකකින් කියවන මෙන්න මේ මොඩල් එක මේ වෙනකම් පැහැදිලිද මේක තේරුණාද කට්ටිට Yes. Thank you. මේ මීට කලින් මේක තේරුම් 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 වල තිබ්බද? ඒ මගේ ලැන්ග්වේජ් පොඩ්ඩක් ප්‍රශ්න තියෙනවා මේ මම සමාවන්න මේ ඒගොල්ලෝ ඔගොල්ලන්ට ඔලක් නෑනේ. මම ජොයින් කරනකොට අටා මාර වගේ වුණා. එතකොට අතට කියලා දෙන මන් දන්නේ හරියට ඒ කියන්නේ හිටි ගේදි මොනවද කිව්ව කියලා දැන් මේ මේ කැටගරි මේ මේ ටික කිව්ව ගැන හිටි ගේ නම් ක්ලියර් ඒ ටික නම් ක්ලියර් clear ne okay thank you අනේ එන්න මේ විදිහට කියනවා එතකොට තමයි මට තේරෙන්නේ නැත්තම් මම නිකන් උඩ බලාගෙන යනවා මටත් දන්නේ නැහනේ ඔකොල පැත්තේ මොනවද ක්‍රියේට් කරන කියලා ඒක හොඳයි දැන් ඔලක් යනක් ඉන්නවා මේ මේ වෙනකන් ඕලක් නෑ නේ කැටගරි සීරීස් මොඩල් ඒ වෙනකන් ඕලක් නෑ හරි දැන් කවුරු හරි ගිහිල්ලා බැලුවද මේ මොඩල් මොඩල් තියෙනවනේ මොඩල්ට මොඩල්ස් ඊළඟට මේගොල්ලෝ කියලා තියෙනවා මෙතනින් මාන වේදියා කියලා තියෙනවා මේ මොනවද configuration කියලා මේක කවුරු හරි චෙක් කරලා බලුවද නැත්නම් මේක 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 මොනවා කියන්නේ මේක මේ ඔලොමලු මේක resolve කරගත්තද නැත්නම් මේක මොනවද තාම හදුව නැද්ද නැත්නම් මෙතන මෙතන ඔගොල්ලෝ stuck වෙලා තියෙනවද මට ඒක පොඩ්ඩක් කියන්න පුළුවන් මයික් එක ඔන් කරලා කියන්න ඔගොල්ලෝ ලේසි ඒකනේ මට සිනාරියක පොඩ්ඩක් ආයි බලන්න මට මතක නැහැ මම මුලින්ම නම් බැලුවා මට මතක ඉතියට මේගොල්ලන්ගේ ඕන මොඩල් එකක් සිලෙක්ට් කරාම ඒක ඇතුලේ ප්‍රොසෙසර් මෙමරි ඒ තියෙන කන්ෆිගරේෂන් අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් කියලා තිබුණා. Yes. හැබැයි මට මතක නැත්තේ මොඩල් එකක් ගත්තාම ඒ මොඩල් එකේදී අර රෙස්ට්‍රික්ෂන් තියෙනවද කියලා මේක i5 i3 වගේම අඩු මේව ගන්න පුළුවන්ද අන්න ඒව රෙස්ට්‍රික්ෂන් එකක් මතක නැහැ මට. කම්පෝනන්ට් එකම කැමති විදිහට චේන්ජ් කරගන්න පුළුවන් කියන අයිඩියා එක තිබුණා මතක විදිහට. අනිවාර්යයි. ඒක හරි. ඒක හරි. ඒක දීලා තිනවා. ඒක ඔයා මේ ඩේටාබේස් එකක් විසෙන් කරාද ඒකට ටේබල් එකක්? නෑ මං තාම ඒ කියන්නේ ටේබල් ඩිසයින් මේ කරේ නෑ මං මේ ඒක කල්පනා කරගෙන හිටියේ කොහොමද ඒක මැප් කරගන්න කියන්නේ. ඕකේ ඕකේ. සෝ ඒක සාමාන්‍යයෙන් මෙතනින් කියලා තියෙන්නේ චේන්ජ් කරනවා කියලා තියෙනවා. ඕකට කලින් අපිට මේගොල්ල කියලා තිනවා එක මොඩල් එකක් ගත්තොත් ඒ මොඩල් එකට සෝරි එකන කියලා ඉන්නවා. කට්ටිය දැන් තම එන්නේ. එතකොට ඒගොල්ල කියලා තියෙන්නේ මොනවද? එක මොඩල් එකක් ගත්තොත් ඒ මොඩල් එකට ඩිෆෝල්ට් configuration තියෙනවා. ඒක කවුද දාන්න ඕනේ? ඒක දාන්න ඕනේ මේගොල්ල මෙතනින් පැහැදිලි කරලා නැහැ. අපි අපි දැනගන්න ඕනේ. අපි දැනගන්න ඕනේ මොනවද? මෙතනදී කියලා තියෙනවා each model අනා මේකක් තියෙනවා. මේ model together with the display models a summary of the configuration. ඒ default configuration මොනවද කියලා තියෙනවා. processor, memory configuration, etc.
එතකොට මෙතන මේගොල්ලෝගේ මේ අඩුපාඩුවක් තියෙනවා මේගොල්ලෝගේ. මම දැකපු විදිහට මේක තව පොඩ්ඩක් මේගොල්ලෝ පැහැදිලි කරන්න ඕනේ. හැබැයි ඒගොල්ලෝ මේක මම දන්නේ නැහැ මේක කොහේයි මෙහෙම දෙන්න කියලා. එතකොට මේක ටේබල්ස් යන්න ඕනද කොලම්ස් යන්න ඕනද කියලා අපිට හිතා ගන්න බෑ. මෙතන හිරවනවා අපි එහෙම. ඒකයි මම ඇහුවේ මෙතන කවුරු හරි ඇවිල්ලා හිර වුණාද කියලා. ඒකනේ requirements not clear මෙතන. හරි. And දැන් බලන්න මේ default configuration එකකින් and sorry මේක ඉන්නේ මොනවද? It's a model and summary of the default configuration. බලන්න බලාගන්න summary of the default configuration. Okay. එතකොට මේ default configuration එක වෙනම තියෙනවා. හැබැයි මෙතනින් පෙන්වන්නේ ඒ model එකට අදාළ default configuration විතරයි. Right. And model එකට තව එකක් වෙනවා. එතකොට ඒක තමයි standard price කියලා. එතකොට model එක හදනකොට අපිට model name එකක් අවශ්‍ය වෙනවා. ඊළඟට standard price. ඒ කියන්නේ මේ model එක choose කරොත් ඔබට standard price එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒගොල්ලෝගේ වෙනම configuration එකකට වෙනම price තියෙනවා. ඒක කියලා දෙන්නේ මෙන්න මෙතනින්. configurations එකට වෙනම price තියෙනවා. ඒ price එකට ඒකේ sum එකයි මේක වෙනම model කියලා කියන්නේ මේ ඒකට standard price එකක් තියෙනවා. සාමාන්‍ය model දැන් බලන්න මේ 2000 model එකට ඒගොල්ලෝ 20000ක් කියලා කියනකෝ. එතකොට ඒ 20000යි මම ඒකෙන් configuration එකේ default configuration එකට මට එනවා නිකන් RAM මේ ඔක්කොම දෙක 80000ක් කියලා කියනකෝ. එතකොට මට එන්නේ 80000යි plus මේ model එකට standard price එකක් තියෙනවා. මේ තියෙන standard price එක ඒකත් එකතු වෙලා තමයි අපි පෙන්වන්න ඕනේ. ඕක මෙතනින් පැහැදිලි කරලා දිනු ඒකවල. right. ඊට පස්සේ දිනන each model contains default configuration. දැන් තමයි ආපෝ කියන එක. හරි. each models contain a default configuration. එතකොට මොනවද ආපෝ කියන්නේ? මෙතන කියනවා ඒගොල්ලෝ default configuration කියලා තියෙනවා. each model. එතකොට model එකට default configurations තියෙනවා. අන්න මෙතනින් තමයි පොඩ්ඩක් මේගොල්ලෝ අප්සෙට් වෙන්නේ. මේ processor මේක දාලා තියෙනවානේ. මම ඒක කොහොමද කියලා මම පෙන්නන්න මේ ඒක මාර මේ හැමෝම මම හිතන්නේ stuck වෙනවා. stuck වෙනවා කියලා කියන්නේ ඒක මොනවද ඒක implement කරන්න practical way නෑ. practical way නෑ. එතකොට මේ ටික නම් ඕකේ. එතකොට මෙතන පොඩි issue එකක් තියෙනවා. ඒකට අපිට solution එකක් තියෙනවා. මම ඒකට solution එක හොයාගත්තා කොහොමද ඒක කරන්න ඕන කියලා. කොහොම හරි අපි මේ making දීලා තියෙන ටික achieve කරනවා. right. දුර්බලම each model contains default configuration. ඒක default configurations තියෙනවා හැම model එකටම. එතකොට configuration මොනවද තියෙන කියලා තාම කියලා නැහැ. ඊට පස්සේ කන්සිඩර් subset of configuration අන්නද කියනවා. එතකොට මේක subset එකක් තියෙනවා. set එකක් කියන්නේ සාමාන්‍ය list එකක්. ඒක වෙන්න පුළුවන් මෙන්න මෙහෙම default configuration කියලා කියන්නේ configuration එක මේගොල්ලෝ categorize කරලා තියෙනවනේ VGA කියලා. එතකොට මොනවද VGA? VGA මොනවද? ඊට පස්සේ processor එක මොනවද? ඊට පස්සේ මොනවද මේ RAM එක මොනවද? ඊට පස්සේ අනික wireless card ඒ වගේ එහෙම list එකක් එනවා. එතකොට මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ model එකට bind කරන්නේ. එතකොට මේක තේරුණාද? මේ මම මේ SQL code එක ලියද්දී මම ඕකට පොඩ්ඩක් clear වෙයි බලමු. Okay. each model contains right ඊට පස්සේ each configuration item should hold information about the item type. all right එන කියලා දින item type කියලා මේක අපිට පුළුවන් database එකේ තියාගන්නත් පුළුවන්. ඒක මොනවද මම කියන්නේ? ඒක කියන්නේ මෙන්න මේ අපිට item types කියලා තියෙනනේ. මේකෙන් තමයි මේගොල්ලෝ මෙතන අර extract දාලා තියෙන්නේ. etc. ගේ මීනින් කරන්නේ මේක තමයි. මේක processor මෙහෙම VGA OS මෙහෙම කියලා යන්න පුළුවන් කියලා. ඔය මෙතනින් තමයි අවුල් වෙන්නේ අපිට. මෙහෙම ගියොත් කොයි වෙලකම් යනවද? එතකොට ඒක කොහොමද අපි handle කරන්නේ කියලා.
මේගොල්ලෝ කියලා දිනවා item type. හරි, ඒකට මොනවද ඒ various category suggestion processor. එතකොට processor කියලා item type එකක් තියෙනවා, memory කියලා තියෙනවා. එතකොට ඒක එන්නේ කොහොමද memory? item type කියලා අපි දුන්නොත් ඒක end එක තියෙන්නේ මොනවද list එකක් වෙනවා. දැන් උදාහරණ මේක click කරොත් කියලා කියමුකෝ. මේ click කරොත් අපිට පෙන්නන්න ඕනේ මේ මෙන්න මේ ටික තමයි item type කියලා. මෙන්න මේ ටික ඔක්කොම පෙන්නන්න ඕනේ අතන. මේ විදිහට ඒක පෙන්වන්න ඕනේ. item type කියලා ඕල් එකක් හදාගන්න මේක drop down එකක් කියලා. මම මේක click කරොත් මට පෙන්වන්න ඕනේ processor, memory, VGA කියලා පෙන්වන්න ඕනේ. ඔක තමයි අතන කියලා තියෙන්නේ. හැබැයි මෙතන බලන ඒක extract කියලා තියෙනවා. එහෙම extract කියලා කියලා නැත්නම් අපිට මේක පුළුවන් easily hard code කරලා දාන්න combo box එකට. අන්න අතන extract කියලා තියෙන නිසා අපිට මෙතනින් පෙන්නේ මේක මේගොල්ලෝ කියනවා මේක ඩේටාබේස් එකකින් තමයි ඔයගොල්ලෝ ගන්න ඕන කියලා. drop down එකකට හරි ඕන දෙයකට හරි ගන්න ඕනේ drop මේ hard code කරලා නෙවෙයි ඩේටාබේස් එකකින් තියෙන විදියට තමයි තියෙන මොන දේවල් තියෙනවද ඒක තමයි මෙතනින් පෙන්නන්න ඕන කියලා. එතකොට අපිට අවශ්‍ය වෙනවා මේ ටිකට ටේබල් එකක් හදලා මේක තියාගන්න අපිට අවශ්‍ය වෙනවා. මේක පැහැදිලිද? මගේ මේ ඕගොල්ලෝ මට මම පැහැදිලි කරන එක issues එහෙම තියෙනවා නම් ඒ වෙලෙම ගිහින් හරි අග්ගාල තියෙන්නේ මට. එතකොට තමයි මට different example කල්පනා කරන්න පුළුවන්. කතා කරන්න කට්ටිය සර්, මෙතන මේ item type කියන table එක ගත්තොත් මේ ඒකේ කෙනෙක් අපි columns වලට processor memory කියලා එහෙම දාගන්න බෑ නේද? නෑ, ඒක except. එතකොට අපිට columns ගොඩාක් ගන්න හදන්න බෑනේ. දවසින් දවස හදන්න වෙනවා. එතකොට ඒක කියලා තියෙන අර except කියලා කියනකොට ඒක මෙහෙම නේද? columns නෙමෙයි මේක. මම මෙතන පෙන්නලා තියෙන list මේක ඔයා select all කියලා item type කියලා ගිහුවා කියමුකෝ. මේ table එකේ තියෙන item type එක තමයි මේකෙන් වෙන්නේ. ඔබට පැහැදිලි වෙයි මම හිතන්නේ මේක හරි. මේකට කෝඩ් එක ලියද්දී අනිවාර්යෙන්ම ඔබට පැහැදිලි වෙයි. ඉතින් මම උදාහරණයක් මෙතන කියනවා මේක select all කියලා. select all from name item type කියලා search කරා කියලා කියනකො. දැන් ඇත්තටම මේක මම මෙහෙම save කරලා තිබුණොත් අපිට මෙහෙමනේ පෙන්වන්නේ යටින්. ඔව්. එතකොට මේක rows තමයි. හරි, data column නෙවෙයි. පැහැදිලිද? නැත්නම් අපි නැත්නම් මෙතනින් මම නැත්නම් මේක stop කරනවා. හරි, stop කරලා අපි ඒ කියන්නේ අපි මොනවද hard අපිට hard කියලා හිතන දේවල් ටික අපි පොඩ්ඩක් නවත්තමු. අපිට දැන් lazy කියලා තියෙනනේ. ඒ ටික කරලා මේ ටික කරමුද? දැන් ඔයාලට අකල touch වෙයි. හරි සර්, මට ඒ කියන්නේ උතන තියෙනවා, කියන්නේ select all කියලා කිව්වා අනිවාර්ය, කියන්නේ ওই ටේබල් එකේ තියෙන ওই සෙට් එක විතරයි. yes yes exactly. මේ මේ records ඔක්කොම. එතකොට මේකට column name එක එන්නේ මොනවද දන්නවද? මේක මොනවද item type නේ. එතකොට item type එකේ මොනවද name? තේරුණාද? මේක තමයි column name එක. ඔව්. මේ column name එකට තමයි මේ ටික අපි දාන්නේ. ඔච්චරයි තියෙන්නේ ඔකට. මේක තමයි ඒගොල්ලෝ කියලා තියෙන අතන. නැත්තම් මේක අපිට පුළුවන් ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් දන්නවනේ. ඔයගොල්ලෝ පුළුවන් නේ මේක drop down එකට දැන් ඔය මොනවද use කරන HTML මේ මොනවද මේ PHP ද C sharp use කරලා දිනවද JSP .NET. හරි, ඕන දෙකට දිනවද මේක තියෙනවනේ මේ HTML එකේ select කියලා මෙහෙම drop down එකක් හදන්නේ. ඔයගොල්ලෝ options කියලා දානවනේ අපි. මෙතනින් ඒගොල්ලෝ එක්සෙප්ට් එකක් දාලානේ දාලා තිබ්බ නැත්තම් අනිවාර්යෙන් අපිට පුළුවන් ඩේටාබේස් එක මේ අයි මීන් මේ ක්‍රියේට් කරන්න අවශ්‍ය නැහැ. අපිට අතනින්ම නිකන් හાર્ඩ් කෝඩ් කරලා තියෙන්න පුළුවන්. ඒක උදාහරණ කියන්නේ හાર્ඩ් කෝඩ් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා අපිට. දැන් මේ ජෙන්ඩර් එක ඉල්ලනවා. හරි, ජෙන්ඩර් එකක් ඉල්ලනවා මේගොල්ලෝ ෆීමේල්ද මේල්ද කියලා. ඒක අපි ඩේටාබේස් එකේ සේව් කරන්න ඕනද? ජෙන්ඩර් ලිස්ට් එක ගන්න ඒක නම් අවශ්‍ය නැහැ නේද? ආ, එතකොට ඒ දේවල් ටික අපි මොනවද කරන්න ඕනේ?
හාඩ් කෝඩ් කරලා තියෙනවා. අපිට දන්නවා ඕක මෙන්න මෙච්චරයි තියෙන්නේ, ඔප්ෂන් දෙකයි. දැන් මේක එක්සෙප්ට්‍රා කියලා තිබ්බ නැත්නම් මේකත් ඒ විදිහට තමයි එන්නේ. එතකොට මේක මට දන්නවා මේගොල්ලන්ට තියෙන ඔප්ෂන් ප්‍රොසෙසර්, මෙමරි, VGA, OS මෙන්න මෙච්චරයි තියෙනවා කියලා. පැහැදිලිද? මේක පැහැදිලි නැද්ද? ක්ලියර් ක්ලියර් මතක් ක්ලියර් අනිත් කට්ටිය කියන්නේ. එතකොට තමයි ඕගොල්ලෝගේ ඩවුට් ටික මට ක්ලියර් කරන්න පුළුවන්. මම කොහොමද ඕගොල්ලන්ට, දැන් ඕගොල්ලෝ හිතන් ඉන්නවනේ මේ ටික මාර අමාරු කියලා. එහෙමද හිතන්නේ? එහෙමද හිතන්නේ නැත්නම් මේක ලේසි කියලාද හිතන්නේ? ඕගොල්ලෝ මේ ඕගොල්ලෝ මයින්ඩ්සෙට් එක පොඩ්ඩක් මට කියන්නකෝ. ඒක හැමෝම චෙක් කරන එකට, මුන්දේ මම අහපු එකට, මේ කේස් ස්ටඩි එක පට්ට අමාරු. මේ අනිත් කට්ටි හැමෝම චෙක් කරලා තියෙන ඕල් ස්ටේටස් එක මට කියන එක. දැන් ළඟදි කට්ටි ආවා, ඒගොල්ලෝ දන්නේනේ. ඔකේ, සරන්නිය බිට් කන්ෆියුස්. ඔකේ, අනිත් කට්ටි මේකේ මට නම් කියන ඩේටාබේස් පැත්තේ මේක නම් සාමාන්‍ය කියන්නේ ගොඩ දාගන්න පුළුවන් කියලා හිතනවා. අර SQL ඇප්ලිකේෂන් එකක් MVC ෆෝමැට් එකේ ලියලා බලනදි ඒක තමයි පොඩ්ඩක් ප්‍රශ්නෙකට තියෙන්නේ. හරි හරි. ඔව්, ඒකත් පෙන්නන්න. මේක අපේ මේ ෆ්‍රී සෙෂන් එකනේ. ඒක මාර අමාරුවක් නෑ. අපි මේක හරියට මෙහෙමනේ. සාමාන්‍ය මොනවද අපි බවුන්ඩේෂන් එක හදනකොට හරියට ගෙව්වෝ අපිට ඕන මේ ස්ටෝර් එකක් උඩට ගහගෙන යන්න පුළුවන් කෑන එකට. හැබැයි අපි බවුන්ඩේෂන් එක වැරදිට නැත්තම් ඒක වීක් විදියට දෙමුත් ඒකට අපිට බයයි. ඉස්සරහට යන්න ඒක අමාරු වෙනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. මේ සාමාන්‍ය ඇප් එකක් හරි ඕන දෙයක් ගත්තු ඒක අන්තිම, ඒ කියන්නේ ලෝල් අන්තිම තියෙන්නේ ඩේටාබේස් එකට තමයි එන්න ඕනේ. දැන් ඕගොල්ලෝ මේක දන්නවද දන්න මේ අර බයෝලොජි එකෙන් එනවා. ඕගොල්ලෝ මොන දේවල් කියවුවොත් අන්තිමට වෙන්නේ මොනවද කාටද දන්නේ? දැන් අපි ගණවනේ කාබෝහයිඩ්‍රේට් ගණවනවා. ඕ මේ කොහොම ගණවනේ? කෑවොත් අන්තිමට වෙන්නේ මොනද ෆෝමැට් එක? හරි, මම අයිතින් පෙත්තෙන් අහන්නද? දැන් අපි එනර්ජි ලොජි ලියනවා, ඕ ටික ඔක්කොම ලියනවා. කොම්පියුටර් දන්නේ මොනවද? අන්තිමට වෙන්නේ මොනවද? බයිනරි. බයිනරි බයිනරි එහෙමද? සාමාන්‍ය ඒ විදිහට තමයි. ඕන විදියට ඒක වේරියේෂන්ස් තිබ්බට අවුලක් නෑ. හරි, අන්තිමට වෙන්නේ ඒ ටික තමයි අපි අඳුර ගන්න ඕනේ. දැන් මම බයෝලොජි එහෙම නේද, ඒකට උත්තර මේ එන්නේ ගුල්කෝස්. අපි ඕන දෙයක් කියවුත් ඕන දෙයක් බිව්වොත් අන්තිමට වෙන්නේ අපේ ඇඟේ මේ ස්ටෝර් වෙන්නේ ගුල්කෝස්, ඊට ග්ලයිකෝජන් විදියට සේව කරනවා. අච්චරයි. හයි, අපි දැන් මේක මෙතනින් මම නවත්තන්න. හරි, මෙතනින් නවත්තලා මේ අපි මේ ටික ටේබල් ටික හදාගමු. හරි නේද? එමෝම ඉන්ස්ටෝල් කරලා තියෙනව නේද මේ මේක MS ස්ටුඩියෝ එක? එමෝම මේක ඕපන් කරගන්නකො ලේසි. එතකොට මාත් එක්ක ඔයගොල්ලෝ ගහන්න. ඔයගොල්ලෝ මේකේ තියෙන්නේ මොනවද මේ රික්වයර්මන්ට් එකෙන් 50% එක අද ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ ටේබල් පැත්තේ ඉතුරු ටිකක් තියෙනවා. ඒක පොඩ්ඩක් අමාරු. මේ ටික පොඩ්ඩක් අපි මේක ටික ලේසිනේ. ඒ හින්දා මේ ටික අපි මුලින්ම ඉවර කරමු. ඔබාරි මේකට හදලා තියෙනවා මේක ගෲප් එකක්. ඒකේ මේ ඉන්න 80 ගන්න. හැබැයි මෙතනට ඉන්නේ 11 ඒක තමයි මමත් බැලුවේ. මේ මම සෆ්රි නිවුත් දෙව්වා. මේ ඔයගොල්ලෝ අමාරු කියලා කිව්වා. මේ එතකොට මට බොරුද කිව්වේ කියලා. දැන් ඉතින් අපිට මෙතන අවශ්‍ය වෙලා තියෙන දැන් ඒකට මේ මම හිතන්නේ 14 දෙනෙක් විතර තමයි ඒකට මේ කැමති මේ කරලා තිබ්බේ. ඉන්ට්‍රස්ට් එක පෙන්වුවේ. එතකොට අනිත් කට්ටියට මේක අවශ්‍ය වෙන්නද නැත්නම් ඒක මට ඒගොල්ලෝ තමයි අහන්න ඕනේ.
ගිය සතියේ ඉරිද කියන දිප්ප අමාරුයි. මේක පේනවද නේද? මම දුර ගන්නද දවස්? ඔකේ නේද? තව දුර කරන ඕනද නැත්නම් මේක ඇතිද? ඇතේ දුක්. මේක මෙහෙම ඩේටාබේස් කියලා එකක් තියෙනව නේද? මාත් එක්කම කරන්න එතකොට ලේසි. හරි මෙන්න මේම ඩේටාබේස් කියලා දිනවා. ඒකට රයිට් ක්ලික් කරනවා. හරි මෙතන දිනවා නිව් ඩේටාබේස් කියලා. මේ වෙනකම් හරිද? හරි. ඔකේ එතකොට නිව් ඩේටාබේස් කියලා දුන්නොත් ඔයාලට පොප් එකක් එනවා. ඔබට දාන්න ඔබතුමගේ ඩේටාබේස් එක නම. මේක බලමු වෙබ් දාන්න. ඕගොල්ලෝ මේක දාන්න. ඕගොල්ලෝ මොනවද ඉ-කොමර්ස් බ්‍රෝකර් එකක් නේ තියෙන්නේ. වර්ක්ෂොප් සෙෂන් කියලා දාන්න. හරි මගේ මේක තමයි ඩේටාබේස් එක. ඊට පස්සේ මේ හරියට බලාගෙන මෙතනින් දෙන මේ ඩේටාබේස් එක නම දෙන්නේ. මේ ටික ගොඩක් දේවල් තියෙනවා. ඒක අපි මේක ගොඩක් ඇඩ්වාන්ස්. මේක දෙරට මේක මේ ටික විතරක් බලාගන්න වර්ක්ෂොප්. මේක මම යූස් කරන මේක UI එක. UI එක හරහා තමයි මේක දෙදුවේ. නැත්තම් ඕකට SQL query එකකින් මේක හදා ගන්නත් පුළුවන්. එහෙමත් තියෙනවා. එතකොට හදාගත්තද? database එක කාවද? remote එක. ඔව්. හරි. මේ ඕගොල්ලෝ table එක හදන්න මෙහෙම right click කරලා එහෙමනේ ගිහලා ගිහිල්ලානේ. ඒ අපි හදන්නේ ඕකට වඩා ලේසි අපිට SQL query එක හදන්න. උගල මේ ඔයාගේ database එක select කරනවා. ඕකට right click කරලා new query කියලා දෙනවා. මේක click කරා. හරි. දැන් අපි ගහමු මුලින්ම කස්ටමර් එකට ඉන්නේ කාටවත් ඒක ඩිපෙන්ඩ් නේනේ කස්ටමර්. කස්ටමර් එකක් අපි මෙතන තියෙන මුලින්ම කස්ටමර් නේ. ඔයි මෙතන කස්ටමර්. එතකොට කස්ටමර් එක ගහමු. ඔයි ටේබල් නේම්. ටේබල් නේම් මොනවද? ඒ ටේබල් නම මොනවද? කස්ටමර්. ඔයි අර ඊ-කොමර්ස් අර මේ ටේබල් එකකින් පුට අප් අවුට් එක ඉස්සර වෙනකල් ඩේටාබේස් එක හදපු ගම නෙක්ස්ට් ස්ටෙප් එක හදපු ගමන් රයිට් ඔයාගේ හද ඊළඟ එක ඔය මොන නමකින්ද හදුවේ ඒක? මම හැදුවේ ecom කියලා නමයි වුණා. ඔකේ. ඔබට right click එකක් ගන්නකො මෙන්න මේව. Sure. New query. New query. Okay. ඔයාලට එහෙම නැත්තම් ඒක තව ක්‍රමයක් තියෙනවා. මේ වාගේ මේක තියෙනනේ. මෙවට මේ new query එකක් ආවොත් මෙන්න මේම කියන new query කියලා දෙනවා. ඒකත් යූස් කරලා ඔයාලට ස්කේල් ලෙවල් කරන්න පුළුවන්. එතකොට ඔයාගේ ඩේටාබේස් එක මෙතනින් ඔයා සිලෙක්ට් කරන්න ඕන. රයිට්. එතකොට තමයි මොනවද ඉන්නේ මෙතන ගන්න කෝලිස් ටික මේ ටේබල් sorry මේ ඩේටාබේස් එක ගිහිල්ලා අඳුර ගන්නවා. එතනින් තමයි අඳුර ගන්නේ. ඒකත් නැත්තම් ඔයාට පුළුවන් වෙනම ටේබල් එකකින් තියෙන දැන් මෙතනින් තියෙන මාස්ටර් කියලා දිනන මේකේ. ඕකේ. එතකොට අපි කියනවා අපි කොමාන්ඩ් එකකින් කියනවා යූස් අපේ ඩේටාබේස් නම. මෙන්න මෙහෙම. එතකොට මම මේකෙන් පල්ලිය ගන්න දුන්නේ මෙයක් මේ 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 ඩේටාබේස් එකට තමයි මේක දෙන ගන්න ඕනේ. සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි වල යූස් කරන්නේ මෙන්න මේ විදිහට තමයි. ඔගොල්ලෝ ස්ටෝර් ප්‍රොසීජර් එක දන්නවද?
මම උඩින් දාලා දෙන්නේ ජූන් වෙබ් මගේ ආ ඩේටාබේස් නම දෙන්නු. මේ මෙතනදී ඉන්න සම්පූර්ණම මේ ටික අදාළ වෙන්නේ කාට මේක අපිට අවශ්‍ය වෙන එකවත් දන්නවද? මේ ඩේටාබේස් එකක් නැති වෙලාවට තියෙනවා. මේක අපි ඔය වෙන ඩේටාබේස් එකකට වැඩ කරගෙන ඔයාලට මේක හදන්න ඕනවා. එන්න ඒ වෙලාවේදී අපිට ඒක අවශ්‍ය නැහැ. ඒක ගොඩාක් වෙලාවට අවශ්‍ය වෙන්නේ බෑකප් කරලා ස්ටෝර් රීස්ටෝර් කරනකොට ප්‍රෝග්‍රමැටික්ලි. මම හිතන ඕල මෙතන දෙන්නේ නැහැ. මම ගැඩ්මස් නෝට් එකක් කියලා දුන්නා කරා. රයිට්. මේ ටික නම් හරි. මම එන්ටර් ද තුන් පාරක් ගා ගන්න. හැම දෙයකටම හැම එන්ටිටි එකකටම ප්‍රයිමරි කීයක් තියෙනවා කියලා ඕගොල්ලෝ දන්නවනේ. ඒක තමයි අපි SDU කින් පොඩි කාලෙකන් කියලා දෙන්නේ. හරි. ඒ නිසා මම මගේ ස්ටයිල් එකක් තියෙනවා. ප්‍රයිමරි ස්ටික උඩෙන් දානවා ස්ටේටස් ටික අන්තිමට දානවා. ඒක ප්‍රැක්ටිස් කරලා තියෙනවා. කාට හරි දන්නවද නේමින් මොනවද නේමින් ස්ටයිල්ස් ටිකක් තියෙනවා. කාට හරි දන්නවද අර නම ගහනකොට කවුරු හරි අහලා අහන් තියෙනවද මේ මොනවද මේ කැමල් කේසින් අර වගේ අහලා තියෙනවද? හෙට් එකට හරි දාන්න. කැමල් කේස් අහලා තියෙනවා. අහලා තියෙනවනේ කැමල් කේස් කැපිටල් ලෙන්. yes අහලා තියෙනවා රයි. එතකොට මම මෙතන යූස් කරන්නේ කැමල් කේස් එක තමයි. ඒ කියන්නේ මුලින්ම මේක වෙන්න මොනවද සිම්පල් ඊට පස්සේ මේක කැපිටල් දෙකක් නැති එක. දැන් අපි මෙතනින් බලමු. මම අපිට අනිවාර්යෙන් අවශ්‍යනේ මේ කස්ටමර් කියලා දුන්නොත් කිව්වොත් අනිවාර්යයෙන් ඒ කස්ටමර් එකට ඐඩියක් ඕනේ. හරි. එතකොට මොනවද කරන්නේ අපි? කස්ටමර් මොන මේක මෙහෙම තමයි කියන්නේ. තේරුණාද? මේක සිම්පල්. ඊළඟට එන එක ඐඩි. තව එකක් වෙනවා කියන්නේ මොකක්ද? මේක ඩෙබිටල්. එන්නේ මම ඐඩි එක මෙහෙම දාන්නේ. හරි. මේක මෙහෙම දෙනවා. තව මේක එකක් වෙනවා. ඒක ඩෙබිටල් එක මෙන්න මෙහෙමයි. මෙන්න මෙහෙමන්නේ අනිත් එක. මෙහෙම තමයි මේ අපි වෙන් කරන්නේ. සමහර කට්ටිය වෙන් කරනවා අන්ඩර්ස්කෝර් දාලා. මේක. වැරදි නෑ මේක. ඒක ඕගොල්ලෝ පුරුදු කරගෙන මේ අර ඉන්ඩස්ට්‍රි වල මේ ටික බලනවා කෝඩ් එක. ඕගොල්ලෝ ඉන්ටර්වියු ගියාට පස්සේ මේක බලනවා ඕගොල්ලෝ නේමින් මේ නොලෙජ් එක තියෙනවද නැද්ද කියලා. හරි. ඒක ඩේටා ටයිප් එක මොනවද? කස්ටම ID කියලා කියන්නේ අපිට හදන්න පුළුවන්. මම මේකට ඕගොල්ලෝගේ මේක කේස් එකට මම යූස් කරන්නේ සාමාන්‍ය මොනවද ECV එකක් තමයි මම හොයලා හොයන්නේ. ඒ නිසා මම යූස් කරනවා ඉන්ටිජර්. හැබැයි ඒ ඉන්ටිජර් නිකන් නෙවෙයි ඔටෝ ඉන්ක්‍රිමෙන්ට් වෙනවා. ඒක දන්නවද කාට හරි? ඔටෝ ඉන්ක්‍රිමෙන්ට් වෙන්නේ මොනවද කියලා? ඒයි ඒක දාන්නේ ඔටෝ ඉන්ක්‍රිමන්ට් එක දාන්නේ. එහෙම නැත්නම් අපිට හැමතිස්සෙම ඒ කියන්නේ එක කස්ටමර් කෙනෙක් හරි yes generate කරන්න වෙනවා. අනිත් නැත්නම් තව එකක් තව issue එකක් තමයි වෙන්නේ මොනවද නෝද? අපි ඕකට UI එකෙන් ඉඳන් ඒක අරන් යන්න ඕනේ. කස්ටමර් එකෙන් ඉල්ලන්න ඕනේ. I mean user එකෙන් ඉල්ලන්න ඕනේ ඒ ID එක මොනවද කියලා. හැබැයි database එක create කරද්දී අපි හිතන්න ඕනේ මෙන්න මේ දේවල් ටික කස්ටමර් එකෙන් මට අවශ්‍ය නැහැ. create කරනකොට ඒ ඒක අර විදියට අපිට කල්පනා කරන මේ එක්ස්පීරියන්ස් එක අපි හදා ගන්නවා. මම මේ ටික විතරයි මම මේ ගන්න ඕනේ. දැන් සාමාන්‍ය අහන්නකො දැන් ඔයගොල්ලෝගේ තියෙනවා මේ account එකක් හදන්න. ඒ account එකෙන් ඉල්ලනවා කොහොම දේවල්. ඔයා ඒකට කැමති නේද? නැත්නම් ඔයාගෙන් ඉල්ලනවා ඔයාගේ password username එක අර mainly අහන්න පොඩි විස්තර ටිකක්. ඔයා ඒකට කැමති නේද? data enter කරන්න තියෙන තරම අඩු වෙන තරමට තමයි තියෙන කට් එක. අනිවාර්ය. ඒක තමයි. එතකොට ඒකට කියන්නේ මොනවද දන්නවද? මේ වගේට තමයි කියන්නේ UI UX කියලා. User experience maker. මේකට තමයි UI UX කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවද? ඕක තමයි මේක. User පැත්තෙන් අපි හිතලා බලනවා. ඒකට මොනවද ඉක්මනින්ම විවර කරන්න ඕනේ? ලේසින් කරන්න ඕනේ. නැත්තම් A to Z ඔක්කොම ගහන්න වෙනවා. හරි. මම කෝඩ් එක පටන් ගන්නවා. not null. හරි. not null.
මේ මෙතන ලියනවා ඩෙන්ටි කියලා. මෙතනින් තමයි මේක කොහොමද කොච්චර ගාන කවුන්ට් වෙනද කියලා. ඒ කියන්නේ එකද නැත්තම් දෙකද එක එකද කියලා කියන්නේ. ඊළඟට කොතනින් පටන් ගන්න කියලා. මේක ඔයාලට 100ක් දාන්න පුළුවන් නැත්නම් 1000කින් පටන් ගන්න කියලා කිව්වොත් මම දානවා එක එකකින් පටන් ගන්න කියලා. එතකොට මේ කස්ටමර් එකක් ආවොත් මම ඉන්නේ කස්ටමර් කෙනෙක් මේ මම එක් කරෝ දෙයාගේ පළවෙනි කස්ටමර් නම් එයාට එන්නේ 1. ඒකට තමයි ඒක දාන්නේ. හරි. මේක කාට හරි අවුලක් තියෙනවද මේකට? මට ඩයිඩියා. එක්ස්ප්ලනේෂන් එක අවශ්‍යද? අවශ්‍ය නැහැ. ඊළඟට මේක මොනවද? මේක ප්‍රයිමරි කී. කස්ටමර් ගේ ID එක ගත්තා. ඊට පස්සේ කස්ටමර් ගේ අපිට නම අවශ්‍යයි. නම මොනවද data type එක? වාචා yes data type එක අපි program language පැත්ත කිව්වෝ. ඒක string එකක්. database එකට ඒ string එක දාන්නේ කොහමද? වාචා මේකට ඔයාලට කියන බුලම් එයාගේ දිග කොච්චර දිගද? 200 character 200ක්ද? character 200ක්ද 300ක්ද කියලා මෙහෙම දාන්න ඕනේ. අපිට මෙතනින් දාන්න මොනවද? ඒක උඩ අකුරින් මෙකින් වෙන්නේ කස්ටමර් නමක් එනවා. මෙන්න මෙන්න දිග කොච්චර දිගද යාගේ? මෙන්න මේ වගේ දිගද නැත්නම් 200ක්. දැන් මේක 1 2 3 4 5 6 7. මෙන්න මෙහෙම තමයි කවුන්ට් කරන්නේ. ඔකේ ලෙන්ත් එක තමයි මෙතන දාන්නේ. රයිට්. එතකොට කස්ටමර් නේම් එක ගත්තා. එතකොට යාගේ අනිත් එක අවශ්‍ය මොනවද? කස්ටමර් නේම් එක. මම අපිට ඊමේල් එක ගෙනියන්න අවශ්‍ය නැහැ. ඊමේල් එකත් string විදිහට තමයි තියෙන්නේ. ඒකට දෙස්ලින් ගන්නවා. වඩා 500 කෝණ 500 ගන්නවා. කැරක්ටර් 200 එකයි කියන්නේ දිග ඊමේල් එකක් කවුරුත් යූස් කරන්නේ නේනේ. හැබැයි සමහර වෙලාවට දැන් මම මෙතන 200ක් දාලා තව එකනකින් 250 තිබුණොත් එයාට මේ සිස්ටම් එකේ වැඩ කරන්නේ නැහැ. එහෙම සිද්ධියක් වෙනවා. ඒක අපේ රික්වයර්මන්ට් එක බලන්න ඕන. බලලා ඒ විදිහට හදන්න. ඒ කියන්නේ මේ රික්වයර්මන්ට් එක අපි ඇසීම් කරගන්න ඕන. අපේ ඇසයින්මන්ට්ස් නේ මේක. රියල් වර්ල්ඩ් සොෆ්ට්වෙයාර් නෙවෙයිනේ. ඒක ගොඩාක් දේවල් අපිට මේක ඇසීම් කරලා තමයි අපි වැඩ කරන්නේ. හරි. පාස්වර්ඩ් එක මොනවද? පාස්වර්ඩ් එක ඒක ටයිප් කරන්න. වාචා. හැබැයි දැන් මේක ඔයගොල්ලෝ යූස් කරනවද දන්න මම හිතන්නේ ඒක යූස් කරනවද නැත්ද කියලා. ඔයාලා පාස්වර්ඩ් දන්නේ පාස්වර්ඩ් එක සේව් කරන්නේ කොහොමද දන්නවද? සිකියුරිටි විදිහට සේව් කරන්නේ කොහොමද? එන්ක්‍රිප්ට් කරන්න. රයිට්. ඒකෙන් එන්ක්‍රිප්ට් කරන්න ඇල්ගොරිතම් මොනවද? ඇල්ගොරිතම් සම්තිනා මේකේ බීක්‍රිප්ට් කියලා වගේ එකක් තියෙනවද? නෑ නෑ. MD5. එතකොට මට දන්නවා දැන් මම 1 2 3 කියලා මම කස්ටම් يعني මම පාස්වර්ඩ් එක දානවා. එතකොට හැබැයි ඒක නෙවෙයි සේව් වෙන්නේ, මේක එන්ක්‍රිප්ට් වෙලා ලොකු ස්ට්‍රින් එකක් සේව් වෙනවා. ඒ හින්දා මම දානවා ඔකට 500ක් විතර. හැබැයි මම ඔකට කැමති නම් විතරයි ඒක දාන්න ඕනේ. නැත්තම් ඔයාලා නිකන් යූස් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් කස්ටමර් එකේ බේසික් ඩීටේල්ස් එක ගත්තා. කස්ටමර් නම මෙන්න මේ ටික. දැන් මට අවශ්‍ය වෙනවා අර ෂොපින් එකට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ චෙක් අවුට් කරනකොට බිල් දානකොට ඒකට අවශ්‍ය වෙන්නේ මට ඒගොල්ලන්ගේ එන්ට්‍රි අතක. කස්ටමර් මොනවද? ඉතින් ඇඩ්‍රස්.
customer shipping address. එතකොට address එක කොහොම string විදිහට ගන්න මෙතන. මේ address එක ගන්න industrial එකකින් වෙනම ක්‍රම තියෙනවා. මේක store කරන්න මේ ඒ විදිය වෙනස් තියෙනවා. හැබැයි මෙතන අපි ඉච්චර දොරට ගන්න ඕනේ නැහැ. මේ සේමන් නිසා. ඊළඟට customer shipping address කියන එක ඔබ recommend කරලා තිබ්බ customer billing address කියලා. ඒ දෙකම එකද කියලා අහනවා. ඉස්සර කොහොමද ඕන නිසා මම කියන්නේ මම කස්ටමර් හදනකොටම මම ඒගොල්ලන්ගේ මොනවද shipping address අර ටික ඔක්කොම අරගන්නවා. ඒ හින්දා මම order එකක් දානකොට මම මේකේ මේගොල්ල customer table එකෙන් ඉඳන් තමයි ඔය ටික ගන්නෙ. ආපහු ලියන්නේ. එතකොට මේක මේ ඒක හොඳ ප්‍රැක්ටිස් එකක් තමයි. ඔරර අහන්න තියෙන මොකද? නේ රයිට්. ඊළඟට තියෙනවා අන්තිමට එන්නේ මේ මම මේක සේව් කරා කියලා කියමුකෝ. මේක ඉගෙන මේ රෙකෝඩ් එකක් සේව් කරා නම් අපිට හොඳ good practice තියෙන්නේ මොනවද මේ records ටික delete කරන එක හොඳ නැහැ. එතකොට මොනවද කරන්න ඕනේ? කාටද කියන්න පුළුවන්? දැන් අපි අපිට උදාහරණ කස්ටමර් ජෝන් කියලා දිනවා. එතකොට ජෝන් දැන් ජෝන් නෑ. දැන් මම ඩිලීට් කරනවා. ඩිලීට් කරන එකද හොඳයි? ඒ කියන්නේ කොහොමද ඒක හෙන්ඩල් කරන්නේ? කාට හරි දන්නවද? සොෆ්ට් ඩිලීට් කරනවා කියන්නේ. ඒක තේරුම මොනවද? ස්ටේටස් එක මේන්ටේන් කරනවා. ඒ කියන්නේ yes අපි අපේ ඒක කරවන්නේ නෑ. ඇප්ලිකේෂන් එක පැත්තේ තියෙනවා. අපිටත් පුළුවන් අපිට ඩේටා අපේ FB එක ඉනැක්ටිව් කරන්න පුළුවන්. ඒක ඇක්ටිව් ඉනැක්ටිව් කරන්න මෙන්න මේ විදිහින් තමයි. එතකොට ඒකට මම යූස් කරනවා බිට් එක. මේක කාට හරි කරනවා මේ මොනවද මේ ඩේටා ටයිප් එක. ප්‍රෝග්‍රෑම් එක. මේකද බූලිය. දරන්නේ බූලිය ට්‍රූ ෆෝල්ස්. එතකොට SQL server එකේ boolean එක server වෙන්නේ bit විදියට. data type එක bit. හරි? හැබැයි මම මේකට දානවා default කියලා. 1. ඔතන කාටද දන්නේ මේක 0 නම් මොනවද 1 නම් මොනවද? 1 කියන්නේ true, 0 කියන්නේ false. මේකින් වෙන්නේ බලන්න මම customer status එක කස්ටමර් ඔයා රෙජිස්ටර් වෙනකොට කවුරු හරි ඔයාගෙන් අහනවද ඔයාගේ account එක register මේ on ද මොනවද මේක active ද inactive ද කියලා අහනවද නේනේ? ඔයා Google එකෙන් හරි මොකක් හරි Gmail එකක් open කරනකොට ඔයාගෙන් අහනවද නේනේ? අපින් අහන්නේ නේනේ user එකෙන් අහන්නේ නේනේ මේ status එක. හැබැයි create කරද්දී database එකේ මේක තියෙනවා. ඒ හින්දා තමයි අපිට පුළුවන් මේක ක්‍රියේට් කරාට පස්සේ ඇතුළට ගිහිල්ලා මේක ඉනැක්ටිව් කරන්න පුළුවන්. ඒ හින්දා තමයි දැන් අපේ කස්ටමර් ටේබල් ඊළඟ ටේබල් එක මොනවද? දැන් අපි යමු අපේ කේස් ස්ටඩි එකට. ටේබල් කම්පියුටර් කැටගරි හයි කැටගරි කියලා දානවා ටේබල් එකේ සෙමිකොලන් දාලා. එතකොට කැටගරි කියලා කියනකොට අනිවාර්යෙන් මොනවද ID එක? කැටගරි ID එක integer not null. ඒ කියන්නේ null වෙන්න දෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඒකට value එකක් තියෙන්න ඕනේ. ඒකත් මොනවද? identity
ඔටෝ ඉන්ක්‍රීමට් වලට තෝරන ඒක විතරක් නෙවෙයි ඔය තමයි ප්‍රයිමරි කී මගේ ප්‍රයිමරි කී රයිට් තව එන්න මොනවද තියෙන්නේ අනිත් අනිත් ෆීල්ඩ් එක කාටවත් කියන්න පුළුවන් category name yes category name එතකොට ඒ මොනවද data type එක හැබැයි මට 200ක් දාන්න ඕනේ මම දන්නවනේ ඔක ඒ මොනවද එහෙම දෙන්නේ මේකට කියලා තියෙනවා test top එකයි මොනවද අනිත් එක නෝට් එක කියලා තව ඉස්සරහට එන්න පුළුවන් ඉන්නේ තියෙනවා මිනි මිනි නෝට් බුක් හරි නැත්නම් මිනි ඩෙස්ක්ටොප් හරි ඒක ඉන්නේ තියෙනවා එතකොට ඒක එන්නේ කැටගරි නේම් එකකට තමයි ඒක එන්නේ ඈ ඊළඟට මේ කැටගරි එක ස්ටේටස් එක ස්ටේටස් බි report එක 1 2 එතකොට මම මේකේ මේ ටේබල් එකේ මට දෙන්න කාටද බෝරරි කියන්නේ මම මේ ටේබල් එකේ මම මේක ඉන්සර්ට් කරේවල් ලියුවොත් මොනවද ෆීල්ඩ් මොන 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 ෆීල්ඩ් එකටද ඩේටා දාන්න ඕනේ මොන මොන ෆීල්ඩ්ස් එකටද ඩේටා දාන්න ඕනේ category name එක විතරයි ආරයිට් දැන් තේරෙනවද මම මේ අපි සාමාන්‍ය මේකත් අහනවා නේද අපි ඒකනේ එහෙමනේ පුරුදු වෙලා තියෙන්නේ ස්ටේටස් එකක් දානවනේ නැද්ද එහෙම මේ ටික වෙනකම් කරන්නේ හැමෝටම ක්ලියර්ද එනකොට කියන්නේ මේ දේ ක්ලියර්ද සලම මේ මට පොඩි ප්‍රශ්නයක් කරනවා මේ අපේ දැන් මේකේ යන විදියට ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් ඔය ඒ කියන්නේ යූසර් ඇඩ්මින් කෙනෙක් වගේ ලොග් වෙනවානේ අපි එතකොට කස්ටමර් කියලා වෙනම ටේබල් එකක් තියාගෙන වෙනම යූසර්ස්ලා කියලා ටේබල් එකක් තියාගන්නවද අනිවාර්ය නැත්නම් අනිවාර්ය දැන් මම මෙහෙම කිය මේ ඕක ඔයා ඕක කල්පනා කරන කොහොමද දන්නවද දැන් ඔයා කඩේකට දානවා හරි කඩේකට කස්ටමර්ද මුලින්ම එන්නේ නැත්නම් අපි සිස්ටම් එකක් කඩේ වහගන්නද සිස්ටම් එක ඒ කියන්නේ අයිටම්ස් ටික ගහන්නේ නැත්නම් කඩේ අරගෙනද ඔය කඩේකට දාන්න යනවා හරි තාම දාන්න නැහැ එදේ හැබැයි දැන් ඔයා සිස්ටම් හදලා තියෙනවා ඒ සිස්ටම් එකට මම ඩේටාස් ඉන්පුට් කරන්න මට කස්ටමර් අවශ්‍යද? ඔව්. ආ ඒ කියන්නේ ඔයා කඩේ තාම පටන් ගන්න නැහැ. හැබැයි ඔයාගේ බඩු ටික දාලා ඔය සිස්ටම් එකට දාන්න ඕනේ. බඩු ටික එන්ටර් කරන සිස්ටම් එකට. ඔයාගේ අපි මෙහෙම හිතන්න ඕනේ. ඒ කස්ටමර් තිබුණොත් තමයි මට ඩේටා එකක් එන්ටර් කරන්න ඕන කියලා අවස්ථාවක් තියෙනවද? නැත්නම් ඔයා කඩේ තියෙන බඩු ටික ඔක්කොම එන්ටර් කරලා ඔය ඕපනින් දවසක් තියෙනනේ ඒ දවසකට තමයි ඔය කස්ටමර් එක ඇතුළට ගන්නෙ. එතකොට තමයි කස්ටමර් රෙජිස්ටර් කරන්නේ. ඒක හරියද නැත්නම් මේක හරියද? නැත්නම් මම කියපු දේ තේරුම් ගන්න. සෙකන්ඩ් වන්. හරි. සෙකන්ඩ් වන්. රයිට්. ඒ කියන්නේ අර කස්ටමර් පස්සෙම රෙජිස්ටර් වෙන්නේ. අය අය. කස්ටමර් එක අවශ්‍ය වෙන්නේ නේ ඩිපෙන්ඩන්ට් නේ. ඕකට කියන වචනය එයා ඩිපෙන්ඩ් වෙන්නේ නේ අයිටම් එකට. එතකොට අයිටම් එක ඩිපෙන්ඩ් වුණොත් ඔයා අලුතින් බඩු එකට දානකොට මුලින්ම ඔයා කස්ටමර් කෙනෙක් හොයන්න ඕනේ මේ බඩු එකට. දැන් අපි සිස්ටම් එකේම හදලා තිබුණොත්. තේරුණාද ඔයාලට? ඕගොල්ලෝ අර බලන විදිය. අපි මෙහෙම තමයි බලන්නේ. මොනවද කල්පනා කරන්නේ? ඔය ඩේටාබේස් එක හදනකොට අර රිලේෂන්ෂිප් එක බලලා තමයි හදන්නේ. තේරුණාද? අවුසර් මේ නෑ මට හිතුනේ අර දැන් මෙතන කස්ටමර් ලොග් වෙනවා ඇඩ්මින් ලොග් වෙනවා කියන
එතකොට අපි කස්ටමර් ටේබල් නෑ මම ඒ ඒ ඔයාගේ ප්‍රශ්න මට තික්ුණා. ඕකට උත්තර මේකට විතරක් නෙමෙයි මට උත්තර දෙන්න ඕනේ. ඔයාට මීට පස්සේ මේකට උත්තරයක් ඔයා හොයන්න, يعني හරි උත්තරයක් දැනගන්න ඕනේ. මීට පස්සේ ඒ වගේ ඕන අයිඩියාක් ආවොත්, ඒ වගේ ඉෂුස් ආවොත් ඕක මෙහෙම තමයි බලන්න ඕනේ කියලාත් මම කිව්වා. ඒ හින්දා මම මෙහෙම එක්සැම්පල් එකක් දුන්නා. මට නැත්නම් ඔයාට කෙනෙක් කියනකොට ඒක මේ කස්ටමර් වෙනම ලොගින් වෙනවා, එඩ්මින් එක වෙනම ලොගින් වෙනවා කියලා. ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් අවශ්‍ය වෙන්නේ අපේ එඩ්මින් එකක් තමයි, ඒ කියන්නේ අපේ ඩේටාස් ටික එන්ටර් කරන්න. එතකොට ඒ කියන්නේ ඔයාට තව විදිහට කිව්වොත් ඒ එඩ්මින් කියලා කියන්නේ ඒගොල්ලෝ විල්ලා ඉන්ටර්නල්. එතකොට ඒක හදන්නේ මුලින්ම හදන්න පුළුවන් අපිට, අපි ඩෙවලොපර්ස් විදිහට අපිට එකක් දාලා හදලා දෙන්න පුළුවන්. හරි, ඊළඟට දැන් මම එඩ්මින් එක හදාගත්ත කෙනෙක් එකට, ඊළඟට තව එඩ්මින් එකක් මට හදාගන්න පුළුවන් විදිහට මම එහෙම මේ ඔතරේස එහෙම හදලා තිබුණොත් මට එහෙම හදන්න පුළුවන් accounts. හරි නේද? හරි. දැන් කැටගරි එකක් හැදුවා. දැන් අපි මේකට data සීල දාගෙන යමු නේද? නැත්තම් කොහොමද? දාගෙන ගියොත් තමයි ඔයගොල්ලෝ පැහැදිලි වෙයි මම හිතන විදිහට. ඔකේ සර්. මේ මට එහෙම ෂෙයාර් කියලා කියන්න එපා. මේ මම තාම එක්සිකියුට් කරලත් නෑ, එතන ගිහලා හොයනවා. එතකොට මොනවද කරන්න ඕනේ? මේක SQL එකකින් බලුවා මේව හයිලයිට් කරලා එක් මෙහෙම දුන්නොත් මේ ටික විතර අර හයිලයිට් කරපු විතරයි නම යන්නේ. නැත්තම් මෙහෙම දී මෙහෙම ඒ කියන්නේ අවුටර් ක්ලික් කරලා මෙහෙම මම එක්සිකියුට් කියලා මේ ඔබව සම්පූර්ණ කෝඩ් එක යනවා. එතකොට මට දැනට කස්ටමර් කැටගරි එහෙම ගිහලා ටේබල් දෙකක් තියෙනවා. දැන් ඕගොල්ලෝ තේරුම් කරාද? එක්සිකියුට් කරාද? ඔව් සර්. ටේබල් ටික එවලා තියෙනවද? නාපෝරා. ඉන්නේ වෙලා යනව නේද? ටක් ටක් ගාන.